ලංකාවේ කණ්ඩායම් පරාජය කළා. ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන ඉදිරි අනාගතයේ ක්‍රිකට් සාර්ථක කරගන්න තවත් ක්‍රීඩකයන් පිරිසක් ඉන්නවා කියලා මුළු ලෝකෙට පෙන්වලා ආවා. ඉතින් එහිදී සහභාගී වෙන්න බැරි වුණේ අපේ ක්‍රීඩකයන් 3 දිනකට පමණයි. මොකද කුසල් මෙන්ටි ආබාධයෙන් ලක් වුණා. ඒ කියන්නේ හොඳලා හිකියත් යන්න හම්බෙන්නේ නැහැ. ඊට අමතරව සහභාගී වුණ නැත්තේ මම කුසල් ජනි හා නිරෝෂන් දික්කල්ල. අවසන් තරගවලේ ක්‍රීඩා කරපු ඉතින් ක්‍රීඩකයන් 3 දිනෙකේ අඩුව මම හිතන්නේ අඩුවක් නෙමෙයි විදිහට පෙන්වලා ඒ ලාබාල ක්‍රීඩකයන් අත්දැකීම් අඩු වුණත් ඕන් හොඳින් ක්‍රීඩා කරා. ඉතින් මම හිතනවා ඒක තමයි මගේ බලාපොරොත්තුවත්. දැන් ශක්තිමත් හොඳ තරුණ T20 ක්‍රීඩකයන් පිරිසක් ඉන්නවා ශ්‍රී ලංකාව සතුව. ඉතින් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා වුණේ ක්‍රීඩා කර ආකාරයටම කඩුරු පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මොකද කන්ඩිෂන් එක අනුව. ඉතින් ඒක නිසා වැදගත් වෙන්නේ එක තැනකින් පටන් ගත්ත දේ තව තැනකදී හොඳට කරන එක. ඒක නිසා මම හිතනවා ඔවුන්ගේ මානසිකත්වය හදාගෙන ඒ තන තීරු වලට හොඳින් මුහුණ දුන්නොත් මම හිතනවා අපිට 2020 දී ලෝක පුසලානට යන ගමන පැවැතින්නේ ඕස්ට්‍රේලියාවෙම. මේක තමයි හොඳම ටෙස්ට් එක අපිට තියෙන. ඉතින් මම හිතනවා ඒක හොඳින් කරොත් ගොඩක් හොඳ අවස්ථාවක් තියෙනවා එහෙදි සාර්ථක වෙන ක්‍රීඩකයන්ට ඉදිරියේදී T20 කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් ලබා ගන්න. Australia would be a huge challenge, as everybody would know. At whatever level which they play, they are a huge challenge, because in cricket they have been the best for the past 20 years in all formats. If we compare with the Pakistani team which went there, and the ones which have been added now, those four who have come in, including Malinga, it's a stronger team. Looking at to try and play the guys who are in form. In Pakistan, some of the players, you know, they were showing that they were in good form. Go to Australia, it's a challenge for us also. So we'll discuss with the captain and see the new players that are coming in, how their form is, because they haven't played cricket for a month. That's also, we'll take that also into account when we are selecting the final 11.